ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමකෙන් ආබාධිත රණවිරුවන්ට ලබා දෙන සියලු වරප්‍රසාද දිවිපිදුරු රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දිවිපිදුරු රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ සංගමය අද කොළඹදී නිහඬ විරෝධතාවක නිරත වුණා. කොළඹ සම්බුද්ධාලෝක විහාරස්ථානයේ රැස් වූ ඔවුන් තම මියගිය සැමියන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වුවා. समस्त लंका दिव्यपिदु रणवीरवन के बिरिंदेवरुन के संगमे सामाजिक आवन आद पेरवरुए कोलंब संबुद्धालोक विहारस्थान रस्वीमेन पासु प्रवृत्ति साक्षात्कार पवत्वा युद्धे दे मियगे रणवीरवाट बलापरत्तु तिबुना पावलक तिबुना पावल तुले प्रश्न तिबुना रणवीरवागे बिरिंदे दारुवन ने हेमोगे प्रश्न तिबुना नमुत राजे मियगे रणवीरवागे कथा करन्ने है आबादित रणवीरवाट जीवितांते दक्वा वेटुप गेवीमट अतिगरु जनाधिपत्तुमा तीरणय करला तियेनवा अवुरुदु 55 वेटुप අතර වුණාම අපට ඉතුරු වෙන්නේ වැටුපෙන් 50%කට අඩු පොඩි විශ්‍රාම වැටුපක්. ආරක්ෂක අමාත්‍යාංශෙන් පිළිගන්නවා පොඩි වැරද්දක් වෙලා තියෙනවා මියගිය රණවිරුව අමතක කරා කියලා. අතිගරු ජනාධිපතිතුමනි මේ පොඩි වැරද්දක් නෙමෙයි ලොකු වැරද්දක්. ඒක නිසා මේක නිවැරදි කරලා දෙන්න. අපි ඔබතුමා ගැන උපරිම විශ්වාසය තබනවා. පසු ඔවුන් විහාරස්ථානයේ ඉදිරිපිට ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ගයේ එක්පසෙක නිහඬ විරෝධතාවකද නිරත වුණා. අනතුරුව එම ස්ථානයට පැමිණි ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙකු විරෝධතාවයේ නිරතව සිටි බිරින්දෑවරුන්ට ලැබුණ 15 වෙනිදා පැවැත්වෙන සාකච්ඡාවකට පැමිණ ලෙස දන්වමින් ලිපියක් බාර දුන්නා. අපි මේ සාකච්ඡාවට සහභාගී වෙනවා. අපි එහිදී හිතනවා අතිගරු ජනාධිපතිතුමා අපි දිහා බලලා ආබාධිත රණවිරුවන්ට මියගිය රණවිරුවන්ට එකම දිනයකම චක්‍රලේඛයේ එක හා සමාන විදිහට වැටුප් ලබා දෙවි කියලා. नातुनन हेद सेविकावान दिदेनकु विसिन राजांगने श्री राहुल विद्यालय दरियान दिदेनकु पासल तुलदी एन्नत किरीमट बाविता कल बवट सक किरेन पुलुन केबेल्ला पोलीसिय अद सोया गत्ता ए राजांगने पोलीसिय सिद्धियट मुहुनदुन दरियान समग गोस पासले सिदुकल परीक्षावकिन अनतुरुवाय केसे वेतात परीक्षण अवसान वी नुमति बेविन दरियान निश्चित वशेन्म एन्नत किरीमट लक्कुयेदै मेतेक संधान किरीमट नोहकि बव सौख्यांश निलधारीन पवस නාදුනන හෙද සේවිකාවන් දෙදෙනෙකු විසින් තමන්ව පසුගිය 9 වෙනිදා පාසල තුලදී එන්නත් කිරීමකට ලක් කළ බව රාජාංගනීය යාය 8 ශ්‍රී රාහුල විද්‍යාලයේ දැරියන් දෙදෙනෙකු සඳහන් කළා. අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගන පොලිසිය විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කරනු ලැබුවා. අදාළ දැරියන් දෙදෙනාගෙන් එක් දැරියක් තමුත්තේගම මූලික රෝහලට ඇතුළත් කරන අතර ඇය අද ප්‍රතිකාර ලබා පිටව ගිය බව එම රෝහලේ වෛද්‍ය අධිකාරී හසිත රත්නායක මහතා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ පරීක්ෂණ අවසන්ව නොමැති බැවින් අදාළ දැරිය එන්නත් කිරීමකට ලක් වූයේදයි නිශ්චිත වශයෙන්ම සඳහන් කළ නොහැකි බවයි. අම්මා අත බැලුවද? ඔව් කිව්වා මචං. කොහෙද ඉන්නේ දුව? තමුත්තේගම. ආ ටිකට් කපලා? ඉතින් අද පහට කපමු. අමාරු නා දුවට. ඔව් කැරිකිලි කිව්වා. ඔව් අම්ති අම්මා ඉස්සරක මූණ තමුත් විදිහට තිබෙන්නේ කෑවේ නෑ රැට. අදාළ සිද්ධියට මුහුණ දුන් අනෙක් දැරිය රාජාංගනයේ පොලිසිය මැදිහත් වීමෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා. එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අයන්ති කරුණාරත්න මෙනවිය සඳහන් කළේ දැරියගේ රුධිර සාම්පල් ලබාගෙන පරීක්ෂණ සඳහා යොමු කර තිබවයි. අදාළ දැරිය සමග රාජාංගනයේ පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් අද පෙරවරුවේ පාසල වෙත ගොස් එන්නත් කිරීම සිදු කළ බව කියන මේ ස්ථානයේ පරීක්ෂාවට ලක් කළා. මගේ දුවගේ දැන් තවත් පුවත් සමගින් රටවටා හිරෝ රටවටා හිරෝ මහවැලිගඟේ අතුගංගාවක් වන හුළුකඟේ දියනෑමටගේ පාසල් සිසුන් දෙදෙනෙකු දියේ කිලීමෙන් අද දහවල් ජීවිතක්ෂරපත් වුණා. පෞද්ගලික පන්තියකට සහභාගී වීමට බව පවසා තවත් සිසුන් සිව් දෙනෙකු සමග ඔවුන් දියනෑමට පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කළා. මියගොස් ඇත්තේ වත්තේගම හා මැණික් හින්න ප්‍රදේශවල පදිංචිව සිටි සිසුන් දෙදෙනෙක්. හංවැල්ල තුන්නාන සුසාන භූමියේ තිබී එම ප්‍රදේශයේම පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකුගේ මලසිරුරක් අද දහවල් පාදුක්ක පොලිසිය සොයාගත් අතර ඔහුගේ පිරිඳ පැවසුවේ කලක පටන් විවිධ රෝගවලට දියර වර්ග මතුරා බීමට මෙම පුද්ගලයා පුරුදුව සිටි බවයි. එයා ගුරුකම් පස්සේ යනවා හුණියන් විශ්වාස කරනවා වාස විස මේ පදුරු දෙහි ඒව ගැන විශ්වාස කරලා එයාම මතුරලා එයාම බොනවා.
රටවටා හිරෝ මේ සමගින් හිරෝ රාත්‍රී නවය 30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට අවසන්. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දිස්වන පරිදි හිරෝ SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංක මුදුරකතන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.